Sanda Wimana. තව අවුරුද්දකින් එයා ඔස්ට්‍රේලියාව යන්න ඕනේ. මේ අවුරුද්ද එයා ඕක අවුල් කරගත්තොත් මේ එක්සෑම් එක අනේ මන් දන්නේ. මේ අපි පුතාට කිව්ව මේ මීට් එකෙන් පස්සේ බොක්සින් නවත්තන්න කියලා. ඔව් අපි එහෙම කරමු. මේ වත් පුතාට කියන්නකෝ මාත් කියන්න. මේ අපි පුතාට කවුරු හරි හොයලා තියාගමු නේද? ඒ මොකටද? ඒ මොකටද කියන්නේ? පුතා හැමදාම ගෙදර ඉන්නවෑ. වරුණේ මගේ හැන්සම් කොල්ලට මගුල් කතා කරන්න ඕනේ නෑ. එයාට නිදහස දෙමු. එයා කැමති කෙනෙක් තෝරගන්න. ඔහ් ඔය නියම තාත්තා කෙනෙක්නේ. එයාට කැමති කෙනෙක් හොයාගන්න නම් අපි මොකටද ඉන්නේ? අම්මයි තාත්තයි ඉන්නේ දරුවන්ට මගුල් කතා කරන්න නෙවෙයි. එයාට අයිතියක් තියෙනවා. එයා කැමති කෙනෙක් තෝරගන්න. අනික අපි හොයලා දෙන එයාට ගැළපෙයිද? ඔය පුදුම තාත්තා කෙනෙක්නේ. ඔය පුතාට ආදරේ නෑ. අම්මගේ පුතාට ගොඩාක් ආදරේ. එයා ආදරෙහිඳ තමයි එයා කැමති කෙනෙක්ව තෝරගන්න ඉඩ දෙන්නේ. කොහොමත් වරනේ නන්න අඳුනන කෙනෙක් එක්ක ජීවත් වෙනවට වඩා දන්න කියන කෙනෙක් එක්ක ජීවත් වෙන එක ලේසි නේද? ඔයාව මටද කියන්නේ? මං ITN ඩිග්‍රියක් කරනවා. තර්ඩ් ඉයර් එකේ. ඔයා මෙඩිකල් කොලෙජ් එකේ කියුනේ රකේ. මාත් ඇදිය. ඒ කියන්නේ තව අවුරුදු දෙකකින් විතර අපිට බෙහෙත්යක් ගන්න ඉන්නවා. ඒ මොකක් කළේඩක් තියනවද? තාම නම් හැදුන්නේ. ඉස්සරහට කියන්න බෑනේ. හරි හරි. හැදුනොත් එන්නකො. හැදුනොත් එන්න. කන්ටැක්ට් නම්බර් එකක්වත් නැහැ. ෆෝන් එක දෙන්න. පොඩ්ඩේ කපටිනේ. නෑ ඉතින් කන්ටැක්ට් කරගන්න. Thank you.
එපා මම බලන්න එන්න එපා මගේ ජීවිත විනාශ වුණා ඔබ මෙතන ඵලයන් මෙහාට මම බලන්න එන්න එපා මාලති මට වැඩ යමක් කියන්න තියෙනවා මං කියන්නේ දෙහන් එපා මට උඹත් එක්ක කිසිම කතාවක් නැහැ උඹ කරපු ටික හොඳටම ඇති උඹයි මගේ ජීවිත විනාශ කරේ මාලති ඇයි එහෙම කියන්නේ මට කතා කරන්න දෙන්න මෙහන් මං එදා වගේ වටතාවක් ආදරේ එපා මුතුඹගේ ආදරය කොන්නේ මුතුඹගේ ආදරේ එපා බ්ලොක් කරන්න. අද මොකද වෙලා තියෙන්නේ? ඔහොම කොහොමද ඒෂියන් ගේම් වලට? ඈ? මේ බල හිතන්නේ එතන මොන වගේ දෙයක් වෙනවද? මොනවා වෙන්නද? එදා උඹ බිම දාපු එක අද වින්දට ලං වෙලා. කවුද දන්නේ බා? ඌ වින්දියා කලින් ඉඳලා දන්නවද දන්නේ නැහැ? මං හිතන්නේ. එදා සිද්ධියෙන් පස්සේ තමයි වින්දියා වඳුරගත්තේ. ඌ එදා වීරයා වුණා. කොමත් ඉතින් කෙල්ලෝ වීරයොන්ට කැමති නේ බා? අනේ මචං මේ ඔය කෙල්ලගෙන තියෙන අදහස ඉතින් අයින් කරගනින්. මනුජයා මට ඒකගේ ඇස් දෙක අමතක කරන්න බෑ බං. එහෙනම් වැඩිදුර යන්න කලින් උඹේ කෙල්ලට ලං වෙයන්. මේ ඒකි මට සමාව දුන්නා වගේ ආදරෙත් දෙයිද? මේ ඒක සමාව දුන්නේ උඹලගේ තාත්තා හින්දා. බොයිතෝද සමාව දෙනවා වගේ ආදරේ දෙන්න පුළුවන් කියලා. මියාමලා. Sanda Wimana. Wimana. තුවට මොන හරි අඩුපාඩුවක් එහෙම තියෙනවද? එහෙමටම කියලා අඩුපාඩුවක් නෑ නුවන් මහත්තයා. හැබැයි මේ දුවගේ මාසෙකට යන වියදම එන්නේ නම් වැඩි වෙනවා. මේ මහා රවුල කියන්නේ මේ මගෙත් මේ දවස්වල විශ්වාස උත්තුයිනේ. මොන වුණත් තව අවුරුදු දෙකයිනේ. ඊට පස්සේ වියදමක් කරන්න ඕනේ නැහනේ. දුවගේ කැමැත්තට ඉඩ දෙමු. එයාට ඕනේ ඉතින් මේ ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්නනේ. විශේෂඥ වෛද්‍යවරයා. විමල් මයකටත් උදව් කරන්න. නුවන් මහත්තයා මේ මම නම් කැමති එයාගෙන් අපිට නිදහස් වෙන තියනවා නම්. ඒකී දුවරත් යන කලදසාවක් තියෙන්න ඕනේ නුවන් මහත්තයා. හොඳ තැනකින් කටයුත්තක් කරන්නයි අපේ අදහස. ඒ දේවල් වලට හදිස්සියෙන්න එපා. තාම් පොඩි ළමෙක්නේ. ඒ දේවල් වෙන දවසට හරි විදියට සිද්ධ වෙයි. දුකේ ඕනම දෙයකට මං එන්නේ. ඒ දේවල් සිද්ධ වෙන දවසට මං ඒත් ඔයාලත් එක්ක ඉන්නේ. හරි. ඔයාලා ඕන වට වෙන දේවල් හිතන්න යන්න එපා. තුමා පටෝනි තුව ආරක්ෂා කරන්න. දැන් තනවානේ ඉතින් රටේ තොටේ වෙන දේවල්.
මේක තියාගන්නකෝ තුගේ වේදනට. ඕකේ. ඒ මගේ බිස්නස් පාර්ට්නර් නුවන් ජයම්පති. නුවන් ජයම්පති. ආ. එතකොට දැන් එයාත් තාත්තගේ බිස්නස් පාර්ට්නර්. ඔව්. ඒ දුවේ අඳුරනවද? මං එයාව හරියට දැක්කේ නැහැ. නැත්නම් ඉතින් අඳුරනවද කියලා කියන්න තිබ්බ. කොහෙද? මූණ හංගන් නිකන් ඔබාගෙන ගෝණි බිල්ලෙක් වගේ නේ ගියේ. හා? වැදගත් මිනිස්සුන්ට උහුම කතා කරන්නේ. යන්න. ගින් චේන්ජ් එකක් දාගන්න. දුව දන්නවනะ එයා නිසයි දුවත මේ සේරම සැප සම්පත් විඳින්නේ කියලා. ශාලිකා කෑ ගන්න එපා. ළඟටත් ගම් තියනවා. එයා අහන ප්‍රශ්න වලට උත්තර නැතුව යයි. මම රාහුල කියන්නේ මං අද මගේ බිස්නස් එකට ගාණක් ඉල්ලගෙන හිටියේ. කොහෙද එක් කරගන්න බැරි වුණාද? ඉල්ලන්න නැති පොනේ. ඉල්ලුවන නොදී ඉන්නවද? අද හෙටම ගිහිල්ලා ආව හම්බෙන්න ඕන. අඩුම ගානේ ලක්ෂ පහක් අතිල ගන්න ඕන. ලක්ෂ පහක්? ඊට වඩා ඉල්ලගෙන තියෙනවා. ශාලිකා එයා පෙර ආත්මෙන් අපෙන් ණයක් කරන් තියෙනවා. ඒකයි මේ ආත්මෙ ඔය අපිට ගෙවන්නේ. ඉස්සරහ යන්නේ මම. ඔව් මන් දන්න. ඔබට මම ඉස්සර වෙන්න දෙන්නේ නැහැ. ඔබගේ ජීවිතෙත් එක සෙල්ලම් කරා හොඳටම ඇති. දැන් අත්පට පාඩු ඉන්න තියා. මගේ හැම දෙයක්ම බුදුල ගත්තා. උඹේ හැම දෙයක්ම මම එකින් එක උදුර ගන්නවා. ඒකට උඹට ඉඩ දෙන්නේ නැහැ. බතාම ප්‍රභාත් වීරසිංහ වඳුරන්නේ නැහැ. මට දුක අර අහිංසක ගෑණි ගැනකෝ ගෑස ගෑණි දුකින් ඉන්නේ කවුරු නිසාද කියපන් කවුරු නිසාද මනිසා ඒ ගෑණි උඹට ආදරය කරපු නිසා ඒ ගෑණිව උඹ මගේ උදුර ගත්ත නිසා ඔබට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඔබ ඒක කරපන් මෙච්චරයි එහෙනම් වෙන්නේ මොනවද කියලා බලන් හිටපන් Thank you.
run back. Hurry up. Start. Hurry up. Stop. Other daddy, then cut him a language. Langata, langata. අද අපි හොඳට වෝම් අප් කළා. මේ වගේ අපි හැමදාම වෝම් අප් කරන්න ඕනේ. ඒ වගේම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මොකද මීට් එක ළඟයි. අපි හොඳට ප්‍රැක්ටිස් කරොත් වෝම් අප් කළොත් තමයි ෆිට්නස් තියාගත්තොත් තමයි අපිට මේ ගේම් එක දිනන්න පුළුවන් වෙන්නේ. ඒකන්ද විශේෂයෙන් සේනුර. වෙලාවට ප්‍රැක්ටිස් වෙන්න පුරුදු වෙන්න ඕනේ. එයාම තමයි හොඳට වෝම් අප් කරන්න ඕනේ. නැත්නම් අපිට මේ ගේම් එක දිනන්න බෑ. හරි? එහෙනම් අදට ඇති හෙට උදේත් මේ වෙලාවටම එක්සයිස් පටන් ගන්න එන්න ඕනේ. ඒ වගේ තමයි හොඳට වෝම් අප් කරන්න. හරි? ඕ නම්බර හැමෝට තම කල් කරන්නේ නෑනේ ඔයා කතා කරන්නද බං ඇයි පවා දුඹ වරෙන් සුප්පක් ගා ගිරිය පොන්න හරි උඹ කියපා මම මොනවද කතා කරන්නේ? මම ඉන්නවා යා ගන්නකම්. හරි බං. ඔය කෙල්ලක් තොමිතොත් මොකද වෙන්නේ?